අවුල් ජාලාවක් දැන් ඇති වෙලා තියෙන්නේ. තෙල් හිඟය තියෙනවා. පොලිමේ ඉන්නෝනේ දවස් ගණන්. මේ සවාරියක් යන්න නෙවෙයිනේ බොහෝ අය තෙල් ගහන්නේ. බොහෝ අය තෙල් ගහන්නේ තමන්ගේ ජීවිතය ගෙනියන්න. ඒකෙන් තමයි ඒ අය ජීවිතය ගෙනෙන්නේ හැමෝගෙම ජීවිතය අද කඩා වැටිලා. ආහාර හිඟ තියෙනවා. තෙල් හිඟය තියෙනවා. ගෑස් හිඟය තියෙනවා. ගෑස් හිඟය කියන එක විශාල ප්‍රශ්නයක්. සමහරු දවස් ගණන් නිවාඩු දාන්න ඕනේ ගෑස් ගෑස් සිලින්ඩරේ අලුතෙන් ගන්න. අද නිවාඩු දාලා ඉන්නවා. අද හම්බ වෙන්න හෙටත් ඉන්නවා. කවද ඉඳ දන්නේ? ගෑස් නැතුවද උයන්න බෑ බොහෝ ගෙවල් වල තට්ටු නිවාස වල පුංචි වර්ගাড়ি 700 800 තට්ටු නිවාස වල අයි දරලිපක්කින් උයන්න බෑ. ඉලෙක්ට්‍රික් ලිපක් ගන්න ඒයිට සල්ලිත් නෑ බොහෝ අයට. ඉලෙක්ට්‍රික් ලිපක් තිබ්බත් අද කරන්ට් එක නෑ. ඉතින් ඉලෙක්ට්‍රික් ලිප් තියෙන සල්ලිකාරින්ටවත් අද තමන්ගේ කෑම වේල උයා ගන්න ප්‍රශ්න වෙලා තියෙනවා. ඉතින් ගැටලු රාශියක් මම මේ කිව්වේ ටිකයි. මේ ඔක්කොම රජයේ ඒ ආර්ථිකය සහ ආර්ථිකය හැසිරුවීමේ තියෙන දුර්වලතා ප්‍රතිපත්තිවල දුර්වලතා නිසා ඇති වෙලා තියෙන්නේ. මේ රජය ජනතාව විඳින දුක තේරුම් අරන්ද කියලා මට නම් හිතා ගන්න අමාරුයි.